සමන්ත චක්හවාලිසු අත්‍රග්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්බදම්මිසු අප පටිහත ඥානචාරස්සෙ දස බල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස් නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටි හත ඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගෙවතු අරහතුූ. සබ්බ දම්මි සු අප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරචජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ, සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමයම අවබෝධ කරගනිත්වා සාධෝ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවත්න අද දවසේදී පංවත් හැම දෙනාම මේ බෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසී ධර්මානු ශාසනාව සඳහා ම බොහොම වටින කාරණාවක් දේශනාවට මාතෘකා වශයෙන් තෝරාගත්තා. අංගුත්තර නිකායේ පළමුයිනි පොතේ, හාරසි අනු අටවෙනි පිටුවෙෙහි සග්‍රහ වෙලා තිබෙන බොම විශේෂ සූත්‍ර දේශනාවක් සූත්‍රයේ නමත් පතුන සම්බුද්ධත සම්බුද්ධත්ත ජයන්තති ත්‍රපිටක ග්‍රන්ථ මාලාවේ සංග්‍රහවිල නැහැ. මොකද අංගුත්තර නිකායි ඒකක නිපාත දුකනිපාත තිකනිපාත කියන කොටස්තුනට එමන ත පලවෙනි පොතට තියන සූත්‍රවලට නම් යොදලනැහැ. නමුත් මේ චට්ට සංගායනාවේදී හයිවෙනි ධර්ම සංගායනාවේදී එකට නමක් යොදර තියෙනවා. ඒ නම තමයි ගෝතමක චේතිය සූත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ විශේෂ අරමුණක් මෝලික කරගෙන. ඒ තමයි දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එක්තරා භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමක් භාග්‍යවතුන් වහන්සේගේ මෙ දේශනාව අහන්න පැමිණේනේ. ඒ වෙලා විදී බුදුරජාන් වහන්සේ කාරණාව ඇහුවම කුමක් නිසා දෙන්න ඇත්ති කියලා තේලායි භික්‍ෂුන් වහන්සලා කියන්නේ. බුදුරජාණන් වහන්සේතිං හැමදාම එක්කමදේන කියන්නේ. ඒ නිසා අපට භාගත වහන්සේගේ දැන් ධර්මය හලා ප්‍රයෝජනයක් නෑ. තයොඔයි කියන දේවල් අපට තේරෙනවා එනිසා ධර්මශවනය. ො කළ කෙළ ගැටලුවක් නෑ කියලා මේ හාමුදුල ප්‍රකාශ කල තිබුණා. ඒවෙලාවෙදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සල පිරිසට කතා කලා. කතා කරලා භාගතු වහන්සේ පිරිසට සූත්‍රයක් දේශනා කරනවා. ඒ සූත්‍ර දේශනාවහි සූත්‍ර දේශනාව තමයි මේ මජ්ජමනිකායේ පලවෙනි පොති මූලපරියාය වර්ගේ තියන පල්ලවිනිම සූත්‍රයේ මූල පරියාය සූත්‍රයේ. දුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව දේශනා කරනවා උහන්සේ දේශනා කරද්දි උහන්සේ අධිෂ්ඨානයක් කරනවා මේ භික්‍ෂූන් වහන්සේලාට මේ දේශනාව නොවැට හේවා කියලා. ය සාමාන්‍යින් භාග්‍යතු වහන්සේම මාන්‍ය අධිකපුද්ගලයන්ට එහෙම ධර්මකරුණු කියපු අවස්ථා තියෙනවා ඒකින් කරන්න භාගතු වහන්සේර ඕංගිතයන බලය බිල්ඳින්නවත් එමත භා්‍යවතුන් වහන්සේ තින හැකියාව පෙන්න්නවත් නෙමේ ඒ ඇත්තන්ට ඒකින් අරථයක් නැති නිසා. ල මේ භික්ෂුන් වහන්සේලා හිතන් ඉන්නේ අපට සියල්ල තේරනව කියලන ඉති එනිසා මේ භික්චූන් වහන්සේලා අර ධර්මශ්‍යවනයට මැලිකමක් දක්කනවයි මාන්‍යෙ නිසා. ඉති ඒක ඒ භික්‍ෂුන් වහන්සේලාට බාධාව. ඒ භික්ෂුන් වහන්සේලාගේ නිර්වාණවබෝධියට එක බාධාව. ඒනිසායි භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගේ නිමනට තියනෙ ඒ බාධ සහිත දැඩඩි ක්ලේෂය ඒ වගේ කාරණාවල්වලින් සිදලදාන්නේ. තකර අප පින් ඔතුොට මතක ඇති නැර අපි අර චුල්ලකම් විබංග සූත්‍ර දේශනාව කරද්දි. ඒ දේශනාව කරද්දිත් ඒ විදිම තමයි මේ සුභමානවකයා බුදුරජාන් වහන්සේ ළඟට එන්නේ භාගයවඋතුන් වහන්සේ ගොඩාක් විස්තර මට කියන්න ඕන නෑ මේක කෙටියින් කිව්ව මැති කල හිතාගෙන. චුල්ල කවම ාග සූත්‍ර දේශනා කළා එ එහිතාගෙන ඉන්නේ භාගත වහසේ මටමික කෙටියෙන් කිව මැති ගොඩා කවිස්තර මේක සම්බන්ධි මටාවශ්‍යන හැකිෙල්තම ඉන්නේ. එදි එහම ඇවිල්ලමින් සුභමානවකය දැමි මානය සහිතව භාගතු වහන්සේ ළඟට ඉන්නේ. එති එ භාගත වහන්සේගේෙන් ඇවිල් ලහනවා ප්‍රශ්නයක් සාමීනමි දීර්ගෞෂ සහිත පුද්ගල ඉපදි්‍යයයි අල් පාෞක්්ෂ සහිත පුද්ගලය ඉපදීන්‍යයයි නිරෝගිත් මනිස්සීපදෙන්න්නේියයි මේ බොහෝ රෝගාබාධ සහිත මිනිස්සීපදෙන්න්නේයි කියල හොම ප්‍රශ්න දාහතරක් අහනවනි තිදැ බුදුරජන් වහන්සේග මේ කෙටියෙන් අහගෙනාව එකක් එකක් ගාන විස්තරෝන්නේ මට මේකට කටියෙන් උත්තර දුන්නම ඇති කියල හිතාගෙනනයාව. ති භාගිතනන්ේ කෙටියෙන් උත්තර දුන්න නොවැට හෙන කම්මස්සකාමානව කම්මදායාදා කම්ම බන්ධු කම්ම යෝනී කම්ම පටි සරනෝ කියලා බාගිතනන්සේ පිළිතුරදුන්න. ඒවාගේ පින්වතුර දැන් සමහර අවස්ථාවංගල. එහෙම මානය සහිතව දැඩිකිලෙස් සහිතව පුද්ගලයන්ගේ ඒකෙලෙස් යටවන ක්‍රම ාග නස පවිච් කල න දැන්ම මේ භික්‍ූුණන් වහන්සල්ලා පන්සි දනටත් භාගතනාන්සේ පාවිච්චිකරේක නැං ඇවිල්ල බුදුරජන්න්නහස ළඟ වාඩිබෙනවා භාගතුනනාන්සේ අර මූල පරි අයිස ත්ත්‍ර දේශනා කරනවා භාගතුනන්සගේ දේශනාව අාවසංවෙන කොට අර පිරිසමොකදදන්න ොද කිවි. ඕවන් අර, මාන්නේ නිසා තමන්ග අඩු පාඩුව සැලකි වෙන ඔවුම් ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ කටටෙන දේවල් කියනම කියලා. අර්ථයක් නැති කටටන දේවල් කියනම කියලා. තමන්ට නොමට හිච්ච රණාව වඩිව අරවාගේ ප්‍රකාශයක් කලි. ඉතිං ඒ වෙලාවිදී භාග්‍යතුන් වහන්සේ ඒ භික්චූන් වහන්සේලාට මින්නමි සූත්‍රයේ දේශනා කරනවා ගෝතමක චේතය සූත්‍රයේ. පිකුතිරි බලන දැන් අදටත් අපේ සමාජී රිජුවම නෝනත් වක්‍රව භාග්‍යවතුන් වහන්සේ පිල්ලිබඳව ඕමි හිතන ඉන්නවා. පෙන්වතුනි දැන් උදාහරණයක් හැටිට ගත්තතින්. ගොඩාක් දෙනෙක් හිතන කාරණාවක් තමයි මේ භාගිතුන් වහන්සේ අපට වැඩිපුර බණ කියලා තියෙනවගේ කියලා. නමුත් භාග්‍යතු වහන්සේ පින්වතන විශේෂයෙන් කියලම තියෙනවන අපිට මහනිනිි මම මේ මේ ධර්මය අඩුත්නැතු වැඩිත් නැතුව දේශනා කරේ කියලා. අනුවනං අනදිකා භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අඩුත්න වැඩිත්නේ. සබ්බාකාර සම්පන්නං සබ්භාකාර පරිපූර්ණං සරුවාකාරයම පරිපූර්ණ ව දහමක්මක අඩුත්නේ වැඩිත්නේ ස්වාක්කාතා, කේවල පරිපූර්ණං, බ්‍රහ්ම චරියන් සුප්පකාසි තන්ති මේ සුප්ප කාසි තන්ති කියල කියන්නේ මනාකොට දේශනා කරලා තියෙනො භාගතතුන් වහන්සේ. මුල්ල මැද අග නිවැරදි බ්‍රක්්මචරිියාව සහිතව භාගතුන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ අපට වැඩිපුර බණ කියලනේ. භාගිතු වහන්සේ අපිට නිවනට අත්‍යවශ්‍යම ප්‍රමාණය තමයි දේශනා කල තියෙන්නේ. එහෙම තිබුණා තදකාලේ බලන්න දැන් ලංකාේ සමහර තැංවල පුොදු කරනවදැන් උදාහරණෑ කෙටිට ගත්තතින් බුද්ධ වන්දනාව පිළිබඳව ඒ තරම් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේට පොද පෝජා පාත්තනම කියන කාරණා පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නේ. ඒක උදාහරණයක් කියනවන අපිහිතමු ඔන ධර්මසාකච්ඡාවක් පවත්තනම කළ යම්කිසි තැනක ද මේකට පිරිසක් එනවා. ඒන පිරිස ආාවෙන් පසේද අහන්නේ භහවනාව කරන්න එෙද්ද කියලා. එතකොට කීවතින් දැනට අපි භාවනාව කරන්නේ භහාවනාවගෙන යම්ප්‍රමාණයක් කියල දෙනවා නමුත් ඊට වඩා මොලින් බුද්ධ සඥඥාව හදන්න භාගතුන් වහන්සේ පිළිබඳව සද්ධහව බොද වන කරුණු ටිකක් කියල දෙෙනවා. එතකොට අහන ප්‍රශ්නයක් තමයි අපිට ඕන නිවන්දකින්න භහාවනාව නැත්තං වැඩක්නේ. දෙැන් අපි හිතු ෝකේ අනි පඇත්ත දැන් ඔන වැඩසටහනක් තියන භාවනා විතරයි. භහවනා විතර එතන කරන්නේ. ත භාවනාව සම්බන්ධින් ඇවිල්ලා වැඩසටහන්ට සම්බන්ධ වෙනවා භාවනාව සම්බන්ධ කරන වැඩසටන් නිසා. තර භාවනාව ගැන විතරමයි ඕන කියල දෙන්නේ. ඊට පසිදැ අපි හිතමකු දැ භාවනාව ගැන විතරක් කියල දිදී කියලදිදිී යනවා භාගතුන හසේ ගැන කියල දෙන්නේෙත්නේ සිල් ගන්න විදධිය කියල දෙන්න ත්නේ දන් දෙන විදිය කියල දෙන්නේ ත්නේ අපි හිතමෝකහෙම. හැබ එතකොට හන්නේි නෑ අපට මි බුදු වදින්න හැට කියල දෙන්න ඇද. සිල් ගන්න හැටි කියල දෙන්න ඇත්්ද භාගිතු හසට පුදු පූජා පවත්තන හැටි කියල දෙන්න නඇත්්ද ඒ අපිවෙතර කරන්න දෙහේ මහන්නේ අහන්නේ අර භහාවනාව ගැන කාරණාවවිතරයි. එතවට ගොඩාක් දෙනෙක් පින්තු මිනිමේ කාරණාව දකිින් ලැබෙනම ගොඩක් දෙනෙක් ළඟ බුදුරජාණන් වහන්සේත් අත්හැරල තමයි නිවන් දකින්න හ දන්නේ. පිහතුට ඒකහෙම කරන්න පුළුවන්ද කියලා අපි පංවතුන් හිතල බලන්න. භාග්‍යවතුන් වහන්සේ අත්හැරල ඇවිල්ලා පෙන්හතුනි මේ සාසනීහි කෞුද නිවන් දැකළ තියෙන්නේ. අපි පෙන්වතුන් හිතල බලන්න. පිතුන බුදුරජාණන් වහන්සේගේ සරණ අත්හැරපු කිසීම කෙනෙකුට පෙන්වතුන නිවන තබා නිවන පිළිබඳව හිතන්නවත් හැකියාවක් ලැබිලනේ. භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ සරණගියපු කෙනා පමණයි නිවන් දැකල තියෙන්නේ. ඒක මේ ශාසනය පින්හතුරි පටන් ගණ්ඩ තැන. මොකද විමුක්තායතන පහක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ඒ විමුක්තායතන පහේ පලවෙනිම හතර තියෙන්නේ. ධර්මය සම්බන්ධී. ධර්මසාකච්ඡා කල්ලා. ධර්මශ්‍රවනය කළ නිවන්දකිනවා, ධර්ම දේශනා කරදි නිවන්දකිනවා, ධර්ම සාකච්ඡා කරදදි නිවන්දකිනවා. ඒේ අන්තිමික තමයි මේ භහවනාවෙන් නිවන්දකිනම කියල කියනන්නේ. හතරක්ම තියෙන්නේ. ධර්රම තුලිින් නි වඳද කියනවා. එතකොට අපි පිංවතුන් හිතල බලන්න අපි භාග්‍යවතුන් වහන්සේට වඩා දන්නව කියලා වගේන පිංහතුනි මින් නිමන හොයන්න බලන්නේ. සමහරලාට සහර කොටස් ප්‍රතික්ෂේප කරනගොට හිතනවා භාග්‍යතුන් වහන්සේ අපට වැඩිපුර යමක් දේශනා කල තියෙනවද කියලා. එහෙමත් හිතන අවස්ථා තියෙනවනි. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අනාර්ථයෙන් වච්චනයක් වත් අපට දේශනා කල්ලනේ. අරථයක් ඇතුවම තමයි දේශනා කළේ තැන් මෙනි මේ කාරණාව තමයිම සූත්‍රය දේශනා කරන්නේ දැනර භික්‍ෂුන් වහන්සල චෝදනා කරනවා භාගත වහන්සේට, බුදුරජාන් වහන්සේ කටඩෙන දේවල් කියවා කියලා. ඒඒවෙලාවිදී භාගතු වහන්සේ විශාලා මහනුවර ගෝතමක චෛත්‍යයේ වාසේ කරත්තම මේ දේශනාව කරන්න. එනිසා තමයි මේ සූත්‍රයට නමතියල තියෙන ගෝතමක චේතය සූත්‍රයේ කියලා. ඒ භික්ෂුන් වහන්සේලා පන්සේ දෙනාට ජගත වහන්ස මිනිමි දේශාව කරනවා. කොහොමද අභිඤ්ඥායාහං බික්කවේ දම්මං දේසේමි නො අනවිඤ්ඥායා. මහනනි මම අවබෝධ කරගෙන ධරමය දේශනා කරන මිසක් අවබෝධ නොකරගෙන නෙමි. මං අවබෝධ නොකරගෙන නෙවෙේ බන කියන්නේ අවබෝධ කරගෙන. සනිධානාහං බික්කවේ දම්මං දේසේමි නො අනිදානාහං. හේතු සහිතවයි මහනිනි මම බණයි කියන්නේ ධර්මදේශනා කරන්නේ හේතු රහිතව නෙමි මං හේතු රහිතව බන කියන්නේ නෑ හේතු සහිතවයි මං බන කියන්නේ සප්පාටිහාරියාහං දම් භික්කවේ දම්මං දේශේමි නෝ අප්පාටිහාරියන් ප්‍රාතිහාරය සහිතව ධර්මදේශනා කරන්නමි ප්‍රාතිහාරය රහිතව නෙවී මොකද මේේ ප්‍රාතිහාරය සහිතව බන කියනවා කියන්න. භාගෙතුන් වහන්සගේ ප්‍රාතිහාරයන් තුරක් තියෙනවා පහාර එරදි ප්‍රාතිහාරය කල කියන්නේ ඔ යමක බහා ප්‍රාතිහාරය වගේ ප්‍රාතිහාරය ඉලකට ආදේශනා ප්‍රාතිහාරය එකන කෙනෙකුගේ සිතී ඇතිවන යම් සිතුවිල්ලක් ඔහුගේ සිතේ උපදිනකොටම භාගතු වහසට දෙැනගැනීමේ හැකියාවක් තියෙනවා එකකෙන ආදේශනා ප්‍රාතිහාරය ඊළඟ ප්‍රාතිහාරය තමයි අනුසාසනනා ප්‍රාතිහාරය මින්න මේ ප්‍රාතිහාරය තමයි භාග්‍යවතුන් වහන්සේ උසස් කොට දක්වල තියන්නේ අනුසාසනාවක් තුළින් කෙනෙකගේ පින්හතුනි සංසාරය වෙනස් කරබනවා. අනුසාාසනාව තුළින් කෙනෙකුගේ සංසාරේ වෙනස් කරබනවා. කෙනෙකොගේ ජීවිතය වෙනස් කරබනවා. තමන් වහන්සේගිල් නඟට එන කෙනානෙවී, භාගිතනාසේ ධර්මදේශනා කළේ උරණෙන් පස ැගිටිලයන්නේ. හොමු දාහරණයෙන්නේ පිංවතුනැපියර කලින් ධම්ම ජීතය සූත්‍රි දේශනා කරද්දි කියපු සච්ච සච්චක පරිබ්්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට එන්න මොකක් කියයාගෙනද. සුරාලෝලින් පිරිසක් සුරාපානේ කරන්න තැන සුරාපානය කරන්න කලින් සුරාපැන් ඒ බෝතල් තබන්න කලාලයක් කෙලනවා. රිෙද්දක් කෙලනොවාඩි වෙන්න. සුරාපානේ කළ වරුනාාම සියල්ලෝම් නැගිල් යනකොට අර රරිද්දවඩ තිබච්ච ඒ කලාලෙවුඩ තිබිච්ච සියලුදේ වලි වත් කරලා වැටලතින කුඩා කොඩා කොටස්ටි කිවත් කරන්න එකක් කොනකින් අල්ල ගසනවා. සච්චක කියන්නේ කවදරි දවසක බුදුරජාන් වහන්සේ මගේ දිරිට මොන ගැවුණනොත්. මම වාදීෙන් අන්න ඒවගේ උස්සල පොලේ ගහනවකිවා. වාද කරලා ඒවගේ කනපිට ගහනවකිවා. දැන් එහිම සච්චක කියලා බුදුරජාන් වහන්සේ මොන ගෙහෙන් යනවා භාගිත වහන්සේ එක කතා කරනකොට සච්චකතින් කියනවන. උබහන්සේ මිරූපය අනාත්මයි වේදනාවන අත්මයි කෙලෙක කියෙනවා මම පිළිගන්නේන පරූපිය මගේ වේදනාව මගේ කියලා සච්චක කියනවනේ වෙලාවී. ඉදුර බුදුරජාණහසර උපමාවක් කියනවා හොඳයි සච්චක. ඔබ එහෙමනම් මත දරන්නේ මට මිනිමිහෙම කරුණක් කියන්න පුළුවන්. කෝසල රාජ්‍ය අයිති කොසොල් රජුට මෙ කෝසල රාජ්ජය කොසොල් රජුට අයිති නිසා කොසල් රජුගේ අන ක්‍රියාත්මක කරවන්න පුළුවන්. කොසොල් රජුගේ නියෝග මේ කොසොල් රටේ වැසියෝ පිළිපදිනමා මොගද කොසොල් රටයිති කොසොල් රයිතු මාට නිසා ඔබ කියනවනම් රූපය මගේ කියලා එර ඔබට අයිති මේ රූපය ඔබගේ නියෝගේ පිළිපැදලා ඔබට කැමති විදිට වෙනස් කරන්න පුළුවන්නේ දැංගුදාහරණක් කියනවනං කැතරූපයක් තියෙනෙ කෙනෙකොට රූපිය මගේ නං හිතන්න පුළුවන්න මගේ රූපියය ලස්සන වේවා කියලා තුර එහෙම උනාම ලස්සන වෙනමද භාගතුන හසේ මෙිනමි අදහස එන විදියට සච්චකකින් ප්‍රශ්ණහනවනි. සච්ච්‍යතකොට අසරන ඕනා. සච්චක පැරදුුණ. මොකද සච්චකට මුොලින්දී පුත්තරේ දැන්දෙන ොහදල උත්තර ගැලපෙන්නේ. සච්චක මුොලිින්ක වේ රූපය තමන්ගේ කියලා ඒ තවන්ගෙන තමන්ට ඕන විදිට පවත්තාගන පුළන්ගෙන නැ පුුවන් එපැයි. එහෙම පුළුවන්කමක් නෑ. සච්චක කියන වහෙම බෑ කියලා. සච්චක පැරදුනා. පැරදිච්ච වෙලාව සච්චක බුදුරජන් වහන්සේට කියන්නමකක්ද විස සහිත සරපෙක්ෙක්ක සටන්කරන්න එන කෙනෙකුට කවදාවත් යහපතක් වෙලානේ. මදකිපිච්ච හස්තිරාජයක්කක සටන්කර නාපු කෙනෙකුට කවදාවත් යහපතක් වෙලානේ හොඳක් වෙලානේ ආගේ වගේ මටත් භාගිතු වහන්සේත් එක වාදකරණයම ඒ තරම් හොඳ දෙයක් වෙන්නේ නෑ. සච්චක පැරදුනා දෙකටසා ඒ තරං දැන් සච්චක කියන වාද පන්සීයක් ඉගෙනගත්තු කෙනෙ ජබුද්ධීපීන්න බොහෝ දෙනෙක් සච්ක පැරැද දෙෙවා. ඒ තරං බලවත් වාද සහිතමේ සච්චකව පැරැද්දුව භාගතුනාන්සේ මොන්‍රාතිහාර පාලද දේශනා ප්‍රාතිහාරය පාලා. එකයි කියන්නේ යම් පුද්ගලෙක් ධර්මශ්‍යවනය කරන පැමිණියෝද. ඒ පුද්ගලයාට පැමිණි පුද්ගලයාට වඩා වෙනත් පුද්ගලෙත් තම එතතිර ැගෙටලයන්නේ ඒ පුද්ගලයාගේ මනස වෙනස් කරනවා ඒ පුද්ගලයාගේ සංසාරයේ වෙනස් කරවනවා ඒ පුද්ගලයාගේ නිවන වෙනස් කරනවා නිවන් ලැබෙන්න තියෙන කාලය නිවන සභාවය පවා වෙනස් කරනවා හිනිසා භාගිත වහන්සේ මේ කාරණාව දන්නවා එනිසා තමයි ඇඩමි දේශනා ප්‍රාතිහාරය තමයි භාගිතු වහන්සේගේ ප්‍රාතිහාරය එකැ මිතර කියන්නේ ප්‍රාතිහාරය සහිතව මම ධර්මදේශනා කරනවා ප්‍රාතිහාරය රහිතවනිව ද ොම දගත් කොටක් තියනම ත රන්තිමටම සූත්‍රයේ අදත් පින්වතුට ගොඩක් දෙනෙ කියන කාරර්ණාවක් තියනවා අපි අහල තියෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවලු භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය කැමැතිකෙනෙ පිළිගන්න අකමැති කෙනෙක් නොපලිගෙනන්න. තවත් සමහරයි මේ කාර්ථකථනය කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කර තියනවලු අහපෝ පමණින් පිළිගන්න් එපා කියලා. ගොඩක් දෙනෙක් කාලාම සූත්‍රයේ දකින්නේ නිදහස් චිින්තනය කරලා බුදු දහම තියෙන. නමුත් කාලාම සූත්‍රයේ පිළිබඳව හරි අදහසකටෙනවනං හරිවිග්‍රහකටෙනවනං කියන්නට තියනකම දෙයයි. නිදහසේ හිතන්න පොළුවන් ක්‍රමවේද දහයක්ම වලක්කපු සූත්‍රයක් තමයි කාලාම සූත්‍රය කලක කියන්නේ. නිදහස්ව හිතන්න පොළුවන් සංකල්ප ක්‍රමවේද දහයක්ම, භාගතුන් වහන්සේ නවත්තල තියෙනවා. ඇතරම කාලාම සූතරයේ හිතන්න පුළුව අංගේ විදියට. දැන් අදකාල්ලේ මහාචාරයවරු විශේෂයම විශ්වවිද්‍යාලවල් වල කාලාම සූතරයේ පිළිබඳම විග්‍රහ කරන්නේ බුදුදහමේතිෙන නිදහස්චිතනයේ කියලා. පිගතුර බුදුදහමේ එහෙම නිදහසේ හිතන්ඩ අවසරයක් භාග්‍යතන් වහන්සේ මේ ශසනයට දීලනේ. ඒ අපට පෙනම කතා කරන්න පුළ මාතෘකාවා. ම භාගතු වන්ේ අවසරයක් දෙලනෑ මේ ශාසනය තුළ. කාලාම සූතලයේ දෙක්කරන්නේ නිදහස්ව හිතන්න පුළන් ක්‍රමබේද දහයක්ම භාගතු වන්සේ වහල තියෙන්නේ. එක ඇත්තම කතාව කියන්නේ. නත් භාගතු වහන්සේගේ ධර්මය සම්බන්ධයෙන් භාගතු වහන්සේ මොනවගේ පැනවීමක්ද කරල තින ශ්‍රාපකයන්ට භාගතු වනන්සේ කියීල තින භාගතතුනන්සේ ගනුසාසාව සම්බන්ධය කරනීෝ ඕවාදෝ කලත් එකෑ නොකලත් එක කියරනවේ බුදුරජන් වන්සේ කියලා තියෙන්නේ බුදුරජා වන්සේ කියල තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය කළ යුතුමයි කරණීෝවාද මේ ඔෝ අවවාදය පිළිගත යුතුමයි භාගතුනාසේ යම් දහමත් දේශනා කළොත් ඒ පිල්ළිගට යුතුමයි මොකද ඒකක්වත් අනවබෝධයෙන්මත් එමනැත්තං අනර්තයෙන්වත් ප්‍රාතිහාරය රහිතව කියපුයවනම. භාගෘතු වහන්සේ කියපු හැම්ම බනක්ම දේශනා කර අවෝධී. භාගතුනාහන්සේ දේශනා කරපු හැම්ම දෙයක්ම දේශනා කරේ හේතුවක් ඇතුව හේතු සහිතව බණ කලතිෙන භාගතු වන්සේ. භාගිතු වහන්සේ දේශනා කරන්නේ ප්‍රාතිහාරය සහිතව පුද්ගලංව වෙනස් කරන්න පුළුවන්වනනිදිර තමයි භාගතුනන්සේ ධර්ම දේශනා කරන්නේ. එනිසා මේ දේශනාව අනි වාරයම පිල්ලිගටයු තුමයි භාගතුනන්සේ ගෞවාදය. භාග්‍යතුන් වහන්සේගේ අනුසාසනාව කරණීයෝ අනුසාසනා. භාගතු වහන්සිගේ අනුසාසනය කළ යුතුමයි. භාගතනන්ස මිනිි මෙිහිම කියන්නේ. හිනිසා කියනවා අලංච පනවෝ භික්කවේ භික්‍ූුණනි නුබලා සතුටු වෙන්න සතුට වී යුතුයි, තුුට්ටියා අලං අත්තමනතාය සතුටුසිත් ඇතිකරගත යුතුයි. අලං සෝමනස්සාය සොම්න්නසට පත්වීමට සුදුසුයි. සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක ස්වාකාතෝ දම්මෝ. භාග්‍යයොතුන් වහන්සේ විසින් දේශනාක්, මනාකොට දේශනා කරපු ධර්මිය ධර්මය මනාකොට දේශනා කරන සේක සුපටි පන්නෝ සංගෝ, භාගතු වහන්සේගේ වච්චනය අනුවම. තමන්ගේ දිනි චරියාාව හදාගත්තුූ, ශාවක සංගරත්නි සුපටි පන්නයි, මේ ලෝකේ තියනෙන හොඳම පිළිවතටේ පිටස පැමිල්ලා තියනෙන නිසා කියෙනවා සුපටි පන්න්නෝ සංගෝ කියලා. නම් භාගතු වහන්සේ මිතර කියන්නේ භාගතු වහන්සේ කවදවත්. අනවබෝධෙන් එක වචනයක් වදේශනා කලනේ වැඩකට නැති කිසිීම දෙයක් භාගතනාංස දේශනා කලනෑ භාගිත වහන්සේ වෙනස් වෙන විදියට මතමයි ධර්ම දේශනා කල තියනෙ. වෙනස් නොවෙන විදදියට නෙවෙයි එතකොට පින්හතුන අපි බලන්ඩෝන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදුමොවින් යම්කිසි ප්‍රකාශයක් කරලා තියෙනවනං ඒ සෑම වචනයක් පති ශ්‍රේෂ්ටයි ඒ සෑම වචනයක්ම සෑම අකුරක්ම භාගතු වහන්සේ දේශනා කරන්න භාගතු නහසේ මහා කල්පවලින් විසි අසංඛකුත් කල්පලක්ෂක් පෙරම්පොරල තමයි ඒ දේශනාව කරන්නේ ඒ වචන පිට කරන්නේ. උනහසමින් නිකම්ම නිකං වචන පිට කරානෙවේ.ඒ සෑම පදියක් තුළම ආශ්චරයක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ සෑම වච්චනයකම නිර්වාණ රසේ තියෙනව කියලා. ඉංසා භාගතුන් වහන්සේගේ. මොවින් පිටවෙන සෑම වචනයකටම පින් ඔොතුනිි අපේ තියනවුණු ලොකු ගෞරවයා. නමුත් අපිට අන්නේ ගෞරව ඇත්ත තාම එන්න බැරිවෙලා තියෙනවනි. සමහර කෙනෙක් සමහර කොටස් ප්‍රතික්ෂේප කරනවා. තමන්ට තේරණ ප්‍රමාණය පිළිගන්නවා නොතේරෙන ප්‍රමාණය ප්‍රතික්ෂප කරනවා. තම තමන්ට ගලපගන්න බැරිබැරි ප්‍රමාණ තියෙනවනං ඒවා ප්‍රතික්ෂප කරනවා. ඉති මිනිමී ක්‍රමියයට අපි අහර භාග්‍යතුන් වහන්සේටත් වඩා හිතන්න පුළුවන් ක්‍රමයකට තමයි. ධර්රම පිළිඳ නිශ්ෂකට විලතියෙන්නේ. නමුත් කියන්න ඕන කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේගේ සාාසනයහි මේ ශ්‍රාවක භූමයේ, ප්‍රඥා අධික්කම මහතරුන් වහන්සේ තමයි පිංවතුන මහා සාරරිපපුත්ත මහරහතන් වහන්සේ කෙලක කියන්නේ. ඒ මහා සාරපුෘත්්‍යයන් වහන්සේටවත් බෑපිං නොතුනේ තනිවම ධර්මය උපද්දවන්න. මෙලෝකේ ස්වාධීනූ චිින්තනකෙන් දර්රමි උපද වන්න ොළුවන්. භාග්‍යතු වහන්සේටයි පසේ බුදුරජන් වහන්සේටයි පමණයි අනිත් කිසිම කෙනෙකොට බෑ පෙන්වතුර මේ නිර්වාණ මාර්ගය කොහොමද කියලා හරියට පෙන්වල දෙන්න තමන්ගේ මනසිං තීරණය කරන්න. ඒමන සාරිපපුත්ත මහරහතන් වහසේ මේ ශාසනයට ඇතුල්ළුවෙෙන් ඕන මාර්ග පලලාබියක් කැටීතනෙ භාග්‍යතු වහන්සේගේ එක බුද්ධ වචනය කහනකං උන්වහන්සේට සෝවාන් පලිවත් ලබන බැරි වුණා එක බුද්ධ වචනය කත් අහනක. හි හෙම උත්ම වහසේටත් බැරිවුණා නංගතිින් ඒ උත්තුමන් වහන්සේට සමානත් කරන පුළුවන්ද පංවතුනි අපි මේ සාාසනයේ පටගත්තු තැනන පංවතුනින් මහා පුුණ්්‍යවන්තයෝ හිතී අපි කවුද අපි පංවතුනම අන්තිම කෙලවරීම මින්න අය. දෙ මේ බුද්ධ ශාසනින් භාගයක්ම ගිවි ලිවරයිනි. එකට අපි තරම් මහ පුුණ්්‍යවන්තයෝ නෙමි එහෙමයින් අපිත් කොහොමද පින්වොත්තුන මේ භාගතු වහන්සගේ ධරමයට යාරර්ථකථන දෙන්නේ. මොකද? කිසිම කෙනෙකොට බෑ හිතල මේ කාරණාවල් තේරුම් කරගන්න. දැඟක උදාහරණයක් කියනව නං දවසකොයක භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්වතුන මේ සැවැත්නුවර එක්තරා ස්ථානක වස් සමාදැන් වෙනවා. කොසුල් රටේ එක්තරා ජනපදියක වස් සමාදැන් වෙනවා වස් සමාදැන් වෙලා වස් පවාරනය වෙලා බුදුජන් වහන්සේ මොනගෙෙනවා. ාගතු වහන්සේ ොුණගහෙෙන් ැවිල්ලා මේ භිචුණන් වහන්සේලා භාගතු වහන්සේ වන්දනා කළ එකත් පස හිද ගත්තම භාගතු වහන්සතින් සුපුරුදු පරදිී ප්‍රශ්ණහනවා මේ භික්චුන් වහන්සේලාගේ අහනවා කච්චි භික්කවේ කමනීියන්, කච්චියාපනීියන් කච්චි සම්මගා සම්මෝධමානා කෙළ මේ භාගතු වහන්සේ ප්‍රශ්නහනවා කොහොමද මේ පහසුවෙන් හිටියද ඉවසීමෙන් හිටියද ධනමානයීමම හොඳට ලැබුණද සමග සම්පන්නව සතුටුවමින් විවාද නොකරමින් වාසේ කරාද, පහසුවෙන් වාසේ කරාද, ධානීහි අඩුපාඩුවක් ෙමෝුණේ නැද්ද කියල භාගතනන්සේ අනුවදක් සාමාන්‍යෙන් උස සාචාරගෝචර සම්පන්න බවක් තමයිමික. අද කාලිපින්නතුනී ගොඩක් අයිගළඟමී ගතිගුණේ නේ. උසාත් සාචාරගෝචර සම්පන්න බවක් තමයි කෙනෙක් පින් වතු ස්සරවෙලාම ොනගහෙච්ච වෙලාවට අපිේතුමු. තමන්ට කෙනෙකුගින් උදව්වක් ලබාගන්න යන තැනෙකට. ගියපු ගමන් ඉස්සර වෙලාම තමන්ගේ උදව්වනවේ යහන්නේ. තමන්ගේ උදව්ව කියනවනෙමි දෙනද කාලෙත් සමහල්ලාවට ස්වාමින් වහන්සේ නමකටනත් දුරකදනමතු බක් ලබාගත්තු ගම නමහනව ස්වාමින් අහසද කතා කරන්න හනවා අසවල් දවස ධර්මදේශනාවක් තියන වඩින පුළන්ඳනව. මේ වෙලාවේ පාසුවන් ඉන්නවද. නැත් කතාරන පුළුවන් වෙලාවදද? මේ කිසීවක් විමසන්නි නැතුව අර විදිරිතම ප්‍රශ්න කරන්න. තමන්ගේ කාරණාව කියනවා. හැබේ උත්සා සාචාර සීලී බව කිය නඒකට නමි මේවත් පින්හොත්ින් නිවනට අත්‍යවශ්‍යම කරුණු. ආචාරගෝජල සම්පනවීම කියන කාරණාව. අහන් ඕන ඒකෙනගේ තොරතුරු කොහොමද සනී පින්ඉන්නවද කරද දෙරැක්කේම නැද්දෙ මේ දවස්සල ඒමතම හන්් ඕන. මෙකර මේ වට එකතු වෙච්ච මිත්‍යයා අමතත් තියෙනවා අද සමාදී. ය සමහල්ලාට අපේ සමාජ තියනවන කටවරද ගන්නව කියලි කාරණාව. ඒව පින්හතට බොහොම ප්‍රාථමිකමි හිදු මත්ත එකඇන අපේ දහම ටයිතීව නෙවී ඇත්තට මේවා. බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළලවත් එමනැතන් සිංහල සංස්කෘතිය තුළලවත් තිබේච කාරණනවීමේවා. මේවාමී මිත්‍යයා මතවලින් හැදි සංකල්ප. අසාරවදදේවල් සාරවත් කකිලිහිතන්න ආංහිමයි. නැං ඔය ඔය සත්තුවාන්නනකොටට මේම මංගල මේව මංගල කෙළ හිතනවනි ඒ වගේ කත් තමයි දැන් උන කෙනෙක් මොකක්හරි අනතුරක් වගේ තියෙනවනම් උතුරින් වැටි කියල කියනවා. එතකොට සමහර කියෙන හිම කියන්නෙ එපා. එමට තැන් කියනවා ඔයා මේක කෑවුත් ලෙඩවෙයි. තොට කියන හිම කියන්නෙ එපා එකනෙ ඒ වච්චනී නිසා එකනල් ලෙඩවේ. එහෙමවි නෑපින් උතුනි. පුදෙහෙම වෙනක්‍රමවේදයක් නෑමේ ශසන. එරිසාරෙන් අපි උසස්සාචාර සීලි බවතම ඒවාහානෙක. මහිතන්නේ ඒව නැතිකරන්නම හදප සංකල්ප කියලා සමහරලාකට හිතන්නත් පුළුවන් ඒවා හො ද අපේ තියන හොඳද ගතිගුණ ලක්‍ෂණ ගොඩාක් නැති කරලා තියෙනෙ විධ ක්‍රමවේදහර. තිං එනිසා දැන් කෙනෙක්ව මොනගෙහෙනගේ පෙලාවට ඒ කෙනාගේ විස්තරහනවා. කොහොමද හොඳින් ඉන්නවද අඩු පාඩුවක් එහෙම නැද්ද ඒවාහනවා. තිං ඒවාහල තමයි තමන්ගේ කාරණාව කියන්නේෙ දැන්. බැල්ලාකත් අපිහිතමකෝ තමන් එතනට ගිහිල්ලා ඒ කෙනාගේ ප්‍රශ්නයක් කහලා, ඒ කෙනනාකවෝවතින් අනි මේ දසල මටම වගේ කරදරටිකක් තියෙනම කියලා. ඉස්සරවෙලාම ඔහුගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්නන් තමන්ට ඒ ප්‍රශ්නය විසඳල තමයි තමන්ගේ ප්‍රශ්නවෙ කියලා තියෙන්න්නේ. එහෙම තමයි මේ උසස් ආචාර සලීි බව කියල කියන්නේ. මේවා අපේ ජීවිතවල පින්හතුන තිබියයුතු අත්‍යවශ්‍යම කරුණු. මිනිුසට මේ උදව්පකාර කරගන්න කියනෙ එක කල්ෙ ගුණ සලකනව කියන කාරණාවල්. ම පිවතින අද නිස්සුන්ගේ ලඟම්ම නැතිවෙලාගේ හිලා තියෙනවා දැන් සමහරලාට කෙනෙකුගෙන් උදව්වක් ගත්තති අද කාල බලක සහරමිනිස්ස දව් කරන තරියක්ක මැති. ඒගැනි උදව් කරපු මිනිසුන්ගෙන් ලැබිච්ච සමහර අසතුටුදායක බල පැම් නිසා ඔවුන්ගේෙන් සමහරලාට ලැබිච්ච ප්‍රතික්‍රියාවල අසතුරුදායක ඇදැ උදාහරනය ගත්තුත් කෙනෙක් නයට මුදලා ගත්තවතින් එක දෙන්නේ. ඒ මනුස අමනනාපේනවා මගහරිනව බුරු කියකින්නවා. ඒගේ මනුස්සේකුටතින් අයිවදාවත් සංසාරවත් උදව්වක් ලෙබින්නේ. ඇයි උදව්වක් ලබාගන්න ගිහිල්ලනේ ඒ මනුස්සයා අරවක්ගේතින් බරපතල වරදක් උදව්ව කරපුගෙනාට කළින් තිකෙ කලියෙගුන්න්න ොදන්නකම එක පැත්තත් තමයිති නයයක් ගත්ත එක නායකාරක්කු එක පැත්තක අනිත්කාරණාව තම පින්වතුනි සංසාරයෙහි අති දීර්ඝ කාලයක් යැනකම් පිහිටක් පිළිසරනක් ලෙබින්න තිබෙනවා. කොහේ අර අනුතුරක් වෙන තැනක හිටියක්? ඉස්සර වෙලාම තමන්ට පිහිටක් නැති වෙනවා. පිහිටක් කොහෙත්ම නැති වෙනවා. තැන් සංසාර අපට කොජිතරන් අනතුර වෙන තිෙනවාවද. ස්භාවක විපත්වට හසු වෙනවා රෝගබියවලට හසු වෙනවා තින් අරවගේ අසරන කරාම සංසාරය පිහිටක් නැති වෙනවා. ඒසාමි කල්ලෙගුණ දන්නවක් කියෙන කාරණාවල් මේව පින්හතුන් අපේ ජීවිතවල තියෙන් ඕන. අපට උදවකරපු මිත්‍රියන්ට අපට ගන්නපු ගුරුවරුන්ට වැඩිහිටියන්ට දෙමෝපියන්ට අපි ගරු කිරීම තියෙන්න්න ඕන එකයි මෙතර කියන්නේ දැන්. ඉස්සර වෙලාම අහනවා තොරතුරු හොඳින් ඉන්නවද පහසුවෙන් ඉන්නවා දහලා ඕන කාරණාව කියනවා ති කිය අද් කියනවා භාගතු වහන්සේ භික්‍ෂූ වහසල පිළිතුර දෙදෙනවා හහිමයි සාමීනය අපි බොහොම සමග සම්පන්නව සතුටින් බොහෝම පහසුවෙන් වාසේකරා අපිට ආහාරෙන්වත් කිසිම අඩුපාඩුව කුණේනේ ති බුදුරජාණහන්සෝ ඊලාකට ප්‍රශ්නයක් හනවා තින් හන්නේ ඇත්තටමදැ මෙතර කියනවා. ජානන්තාපි තතාගතා පුච්චන්ති ජානන්තාපි නපුච්චන්ති භාගෙවතුන් වහන්සේ දැනගෙන මහනවා සමහල්ලට දැනගෙනත් අහන්නතු න්නවා. කාලං විදිත්වා පුච්චන්ති කාලං විදිත්ව නපුච්චන්ති කාලයේ දැනගෙනත් අහනවා කාලේ දැනගෙන අහන්නතුව තින්නවා අත්ත සංහිතන් තතාගතා පුච්චන්ති නෝ අනත්ත සංහිතන් අරථයක් ඇතුව භාගිත්තුන් වහන්සේ අහනවා අරථයක් ඇැතුව භාගිත්තු වන්සේ අහන්නැතුව තින්නවා. හේතුව ඇතුව අහනව හේතුවක් නැතුව අහන්නැතුව තින්නවා. තිිබිත්‍ර බොහු වටින කරුණක් තියෙනවා. මොකද අනත්්‍ය සංහිතයේ සේතු ගහතුූ තතාගතානං. මිනිමි කාරණාව ඉතාම වටින කරුණක් පිතුලි බුදුරජාණන් වහන්සේලා තතාගතයන් වහන්සේලා. අනර්ථයෙන් වැඩකරනවකෙන කාරණාව අනර්තයෙන් යමක් කියනව කියෙන කාරණාව අනර්තයන් සිතුවිල්ලා කිප දෙනවකෙන කාරණාව උන්වහන්සේ සම්මා සම්බුද්ධත්යට පත්වෙන කොටම නසලිබරයි. එකන්නේ නොදියුණුවක් කැමැති වෙලා භාගතුන් වහන්සේ කිසිවක් අහන්නෑ අහනේ හැම්ම දෙයක් මහන්නේ භාගතු වහන්සේ දේශනා කරන හැම දේශනාවක්ම කරන්නේ දියුණුවක් සහිතවෙෙන විදියට විතරයි. සිෙම කෙකුට ොදුුණුුණන දෙදයක් භාගත වහන්සේගේ පින්වතුනෙ චිත්ත පරම් පරාවව හටගන්න නෑ. මොකද භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බෝද්ධත්ය ලබන දවසම එක නසල් ඉවරයි. තිදැ බුදුරජාන් වහන්සේ මේක දැනගෙන හන්නේ ති භාගිත වහන්සේලා එහම දැනගෙනහන ක්‍රම එකක් තියෙනවා. එකක් තමයි දැහිම් ප්‍රශ්නයක් අහනවා ධර්මදේශනාවක් කරන්න එහම නැත්ත සික්ෂාදයක් පනවන්න එම භික්ෂුුණහන්සේල කියනවා ස්වාමිනිම කොහොමද. ඔබහන්සලා පහසුවෙන් හිටියකෙ ැහවම බුදුරජන් වහන්සේට කියනව භික්ෂුන් වහන්සල ස්වාමීනි අපි ඒ තැනට ගියාම දැඩි මිතුරුව. මිතුරු දැඩිමිතුරු බවිින් බොහෝ භික්‍ුන් වහන්සේලා කොසොල් දනොව මේ වගේ වස්වාසෙට එල ඹියා ස්වාමින ඒවෙලාව අපට හිතුනමි සතුටුවිමින් සමඟ සම්පන්නව පහසුවෙන් වාසය කරන්න පුලුව මොනාකාරයටද කියලා.ද මේ හාමුදුල හිතර තින අපි මෙතනටැවිලමින් වස්තුන්මාසේ ඉතාම පහසුවෙන්, සමග සම්පන්නව විවාද නොකරමි සතුටිින් වාසය කරන්න පුළුවන් කොහොමි හිටියොද් දෙකෙල මේ හාමුදුල හිතල තියෙනවා. ඉඩ පස මේ හාමුදුලට අදහසක්්‍ය වෙලා තියෙනවා මක දදහස අපි කතා නොකරමු. අපි එකනිකාතර සාකච්ඡාවක් නොකරමු. කියල දැන් මේ හාමුදුල්ලා ඔන්න සමාදැන් වෙලා තියෙනවා මකද සමාදං වෙලා තියනෙ මේ හාමුදුල හිතිං හිතාගෙන තියෙනවා අපට සතුටින් සමගෙව ඉන්න පුළුවන් කතා නොර හිියොත්. කකරොත් ොඩ ප්‍රශ් ඇතිවෙන්නේ තිදෙම මේ මුදුල කල්පනා කරල තියෙනවා අපි කතානොකරීම එක හොඳයි කියලා. ඊට පසමි හාමුදුරල්ලා දැන්ඔන්න ඉදිගට මින්ද ති මයි ද ඉඳපු විදිියත් බදු හාමුදුරට කියනවා ස්වාමිනිය ුන්න පලවිනියට ගමට පිඩුි පිරිසසියන හාමුදුරුවෝ උන්න්නහන්සේ ගමෙන් පිඩු පිරිස ගිහිල් ඇවිල්ලා උන්වහන්සේ ඉස්සර විලාම ිල්ලනෙේෙනනා තම ආසන පනවන්නේ.ඉලකට පාපුටුවෝ හෝදන්නේ පාද දෝවනය කරන භාජන තබන්නේ. ඊලාට අවකර බඳුන තබන්නේ මේ සියල්ල කරන උන්වහන්සේ. ැන් මෙිහම බැංමි භික්‍ුන් වහන්සල වස්තුන්මාස හිටපු විධිය බදුරජන් වහන්සට පැහැදිලි කරනවා. දැන් එහෙම සතුටුවෙන් සමගි සම්පන්න විදල තියෙන කොහොමද පහසුවෙන් ඉදල තියෙන කොමද කතානු කර. තිේ බුදුරජාන් වහන්සේ වෙලා භික්ෂුන් වහන්සට කියනවා මහනිනී අපපාසුකං්ච කිරමේ භික්කවේ මෝගපුරිසා උත්තා සමානා පාසුකම්හි බුත්තාති පටිජානන්ති. මහන්නෙනින් නුබලා මට අපහසුවෙන් ඉදලා පහසුවෙන් හිටිය කියලා කියනවා නට කෙනව මේ මෝග පොරුෂ නුඹල මේ හරියට සිව්පාවෝ සිවපාව එකටින්න වගේ ඉදල තියෙන්නේ එහෙම අපහසුවෙන් ඉඳල පහසුවෙන් හිටිය කියලා කියනවා නුම්ඹලා මෝගපොරුෂය නුම්බලා එල්ලුව එල්ලුව වගේ තමයිකටින්දල තියෙන්නේ එල්ලූ වගේ කටින්දලා අපහසුවෙන් ඉඳල පහසුවෙන් හිටිය කියලා කියනවා හරියටමි හතුරු හතුරු එකට ඉන්නෝ වගේ. හතුරු හතුරු එකට ඉන්න වගේ අපහසුවෙන් ඉඳල දැන් හතුරු ගොඩක් එකට ඉන්න කොට කොච්ච්‍ර අපහසයිද? ඒ වගේ ඒ වගේ ඉන්දලා මටයිවෙලගෙන පහසුවෙන් හිටිය කියලා. කියල බුදුරජන් වහන්සේ කියනවයි වෙලාවෙේ. තිමිනිි මිහිම කියලා, භාගෙදු නහන්සේ වෙලාවෙදි පින්හතුන සිික්‍ෂාපදයක් පනමනවා. මුග්ගබ්බතන් කියලා. එකයන්නේ කතානුකරි හිටියොත් ඇවතකට අහුවෙනම කියලා. යම්කෙසි ික්ෂවාක්. කතානොකර හිටියොත් මෙනි මෙවැනි ඇවතක කටහුන ව කියලා භාගුතු වහසේ නි ශක්ෂාදයක් පනවනවා. ජැක අදත්වයි යෙනවනේ පින්හතුරි දැන් විශේෂ කාරණාවක් මේ මුනිවතරකිනවා කියලා. ගොඩක් අයි හිතනමි මුනිවතරකිනවා කියල කියෙන කතානොකරන්නවා කියනකට කියලා. ඇතර මුනිවත කියල කියන්නේ කතානොකරන්නකට නේබේ. මුනිවත කියල කියන්නේ මෝනයවත්තට එක තා මුසස්වතක්. නවත කියල කියන්නේ මේ ශසනයහි වීරි අධික භික්‍ෂුන් වහන්සලා වඩින් වඩන විශේෂ වතාක් මොනේවත. යම්කිෙසි භික්ෂුවක් මේක උත්කෘෂ්ට ක්‍රමයට වැඩුවොත්. උන්වහන්සේට ජීවත්තන්න පුළුවන්කමතියනෙ මාසහතයි මේවත වැඩුවම. මොනේවත වැඩුවම. පිංලතුදී. මොනිවත කියල කියන්නේ නිහඬ වෙලා ඉන්න එකට නෙවෙේ. මොනිවත කියන්නේ දැන් නිහඩ බවෙන් ඉන්නවා කියන එක උසස් බවකුත් නෑ කියලා දුර ජන්න්නන්සදේශනා කල තියනවා. දෙ මෙතර කියන්නේ හැමවෙලාවෙන්ම කෑගහනවා කියනක නෙවේ අවශ්‍යදේ කතා කරනවා කියනෙක. කතා නොකරරින්නව කියෙනගනෙවේ අවශ්‍යදේ කතා කරනවා දැන් අරහාමුදුරල්ලා තමන්ට අවශ්‍යතාවයක්කාාවම කතා කරලනෑ අතින් සංඥා කරල තියන්නේෙ තිබු කොච්චර අපහසදු බලනය එක දැම්මම්මි කතාව කිව්වේ දැම්මි හාමුදුරලට හිතිල තියෙනවනේ මෙිහෙම වාසේකරණකි ඉතාම හොඳ දෙයක් කියලා ඒ හාමුදුලට එහිම හිතිිලා න්වහන්සේ ොකද කරල තිී ඒ එක කරලා එක කරලා බුදුරජාන් වන්සේ පනෝපදයක් නෙමේ උන්වහන්සට හිතිං හිතල තියෙනවා කතානොකර හිටියොත් එකඉතා මුසස් ප්‍රතිපදාව අපිහිෙමමු එතකොට අපිට මේ වස්තුන්මාසේ හිතාමොහොදේ සිල්ලාරක්‍ෂා කරගෙන අපේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා මේ හාමුදදලට හිතල තියෙනවා හෙම හිතිල තමයි මේ හාමුදුල්ල විදිරේක සාමාධංගලලාත්තිේ නමුත් බුදුරජාන් වහන්සේ මකොද කරේ ඒක ප්‍රතික්ෂේප කලා. එතකොට අප පංවතුම් මේ උදාහරණෙන් හිතල බලන්න මේතර මේ සාසන ප්‍රතිපදාවට ඇල්මිං ඇවිල්ල මේ තරං වීරවන්ත ප්‍රඥාධික භිචුන් වහන්සේලාත් එහෙම හිතල කරපුදේ වැරදුනාානං. අපි හිතල කරදවල් පින්හතුනි කොයිතරං වරදින පුළුවන්ද. ඉනිසා පංවතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධරමිය ඉගෙනගන්න නැතුව කවදාවත් හිතල දේවල් කරන්න යන්න එපා. තැන් අදකාලි ගොඩාක්දිනෙක් ගෙතියෙන අඩුපාඩුව තමයි හිතල තමයි ගොඩක් දේවල් කරන්න බලන්නේ දැන් උදාහරණයක් කියනවනං සිල්ගන්න බලන්නේ තමන්ට ඕන විදිහට තින් අපි පිංවතුනි කෙලවරක් පණවන්න බැරියාපු සංසාර ගමනීම පින්වතුනි ඔයි ටිකමණෙ කලේ අපි අදත් කර නීතික, භාගතු වහන්සට ටකීකරුවෙනවා. අර මහනාගරයිතුමා බුදුරජාණන් වහන්සේට පාපොච්චාරණයක් කරනවා මහන්නවේ මයංග භහන්ති නිමුොග්ගාදීග සම්භවි අපපතිට්ටා සංසරාම චිරන්තහි අපපතිස්සා මේ මහාසාගරේනෙමතිමි සංසාරී නිමොග්ගාදීග සම්භවේ ස්වාමීන අපි බොහෝකාලයක් ගිලුණා අපපතිස්සා මොකක් නිසාද ඔබවහන්සේලා ටකීකරුවෙච්ච නිසා. ඒකයන්නේ ඔබහන්සේල ටකීකරුණා කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේලා ධරමදේශනාකරපු විදිට නෙවෙයි අපි වැඩකලේ භාගතුන් වහන්සේලා ධර්මදේශනා කරපු විදිට නෙවී අපි වැඩකළේ භාග්‍යවතුන් වහන්සේලා අනුසාසනාකරපු විදිට නෙවී අපි මේ ප්‍රතිපදාව පිරුවේ සිල්රැක්්‍ය අප ටඕන විදියට, දන්දුන්නේ අප ටඕන විදියට භාවනාකරේ අප ඕන විදියට බනෑහයි අප ටඕන විදියට මේ බුද්ධ ශාසනෙත් කර නොයි ටිකමන අපි මහනාගරයිතුමා කියන්නේ එකයි ස්වාමිණය උබහන්සට අකී කරුුණා අකී කරුණා කියල කියන්නේ කියන දේහවිෙනෑ කියන එක. පෙගතුරමි කියන දේ අහන් නෑ කියන එකයි දන්නදේ කරනවා කියනෙ එකයි දෙකා. දැන්. තමන්ට වැටුහුනාම කරන්න තමන් දන්නදේ. නොදන්න දේ කරන එකට තමයි කැන කියන දේ හනවා කියලා.මක හොඳින් අවබෝධ කරගන්න නොදන්නදේ කරනකට තමයි කියන කියනද අහනවා කියලා? දැනගත්තු දේ කරනකට කියන්නේද දන්නදේ කරනවා. වටහාගත්තුදේ කරනකට කියන දන්න දේ කරනවා ගොඩක් දෙනෙකොට පින්වතන වෙලා තියෙන්නේ අන්න ඒ අඩුපාඩුව භාගතුන් වහන්සේ යමක් දේශනා කරාම ඇයි යෝව කරන්නේ ඕවා වැඩක් නෑනේ දන් දෙන්න ඕනමද ඇයි ඔොහොම දන් දෙෙන්නේ ඇයි මිහිම පිරිකරෝ තන්නේ ඇයි මිහිම බුද්ධ පූජාවල් තියන්නේ ඇයි අපි පැවිසිහත්තරක්ම සිල්ගන්නේ ඇයි අපි මේ බනොක්කෝ මහන් ඕන හිමයියාහි ඉති බුදු හාමුදුරන්ග කාලිත් පිුතුර ොම ඉඳදල තිෙවා. නර එක දවසක් මිගසාාලා කියෙල උපාසිකාවක් වංගුත්තරණිකායි චක්කනිපාතයේ තියෙනවා දම්මිකවර්ගි චක්කනපාතයේ මිගසාලා කියල සූත්‍රය. එක තියෙනවා මේ දවසක් ඔය මිගසාලා කෙල උපාසිකාවක් බුදුරජාන් වහන්සේ ළඟටැවිල් අහනවා ආන දහමුදුරගගේ ළඟටවිලාහන්නේ ස්වාමීනී මකද මිගසාලා උපාසිකාවගේ තාත්තයි සුළුපියයි දෙන්න සකදාගාමේ වෙලා දිවිලෝකකි ගිය. බුදුරජාන් වහන්ේ කිව්වා දෙන්න මැරු නම සකදාගාම වෙලා දිවිලෝකේ ගිය කියලා භාගතු වන්ේ ප්‍රකාශ කර. මේක හපු මිගසාලා උපාසිකාව ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා හනම ස්වාමීණි මගේ තාත්තා බ්‍රක්්ම චරිියාව රැක්කා. මයිතුන්නෙෙන් වැලකිලා මගේ දෙමාවපියෝ බ්‍රක්්මචරිියාව රැක්කා. නමුත් ස්වාමිණින් මගේ සුළුපියා එකනෙ තාත්තගේ මල්ලි. මගේ තාත්තගේ සහෝදරයා රිසිිදන්ත කියලා කෙනෙක්. ස්වාමිණි ඔහු බ්‍රක්්මචරියාවෙන් හසුරු නිනේ මයිතුරින් වැලකුුණේ න ඔහු පතිනියය සීවනය කළා ඔු බිරිදඇවරු සේවනය කළා දැමි උපාසිකාවගේ ප්‍රශ්නය තමයි මගේ තාත්ත බ්‍රක්්මචරිියාව රැකළත් සකදාගාමි වනානං මගේ මාම බ්‍රක්්මචරියාව නොරැකස සකදාගාමනෙ කොහොමද කියලහනවා. දැමිකාහන්නේ චෝදනාමොකේ ගහන්නේ එහම කොහොමද වෙන්නේ කියලා යහන්නේ දෙ අදත් ඔහොමට පින්වතනි ගොඩක්කය ප්‍රශ්නහන්නේ බුදු හාමුදුරට බුද්ධ පූජාව තියන් නොනුමද කියහනවා. අදහානහමයි දැන් සමහරලාට අහනවා භාගිත වහන්සේ කිරි අපයි කියල කියලා තියෙන දොලහන් පසේ වලදන කැපනේ ඉඩ පසේ බුදුරජන් වහන්සේ ගිතෙල් කැපැයි කියල කියලා තියෙනවා. සමහර යහනවා ගිතෙල් කැපයිනම් කිරියක්ක වෙන්නේ කොහොමද කියලා. එකනර මිගසාල උපාසිකා වගෙන් පශසනහන්නේ දැන් සමහරය අහන අපෙන් අහලා තියෙනව දැන් තැන් කෙසෙල් ගෙඩියක් ගෙඩි දෙකක් විතර ගෙන යුස හදල බොන්න පුළුවන්නේ ැන් ෙල් යුස කැපයි විකාලේ. ඉරිං සමහර යහනවා කෙසල් යුස කැපනං කෙසල් ගිරි කෑවම් මකදහනොවෙන්නේ. පලතුරුපාන කැපනං පලතුර ගෙඩියක් කෑවම් මකදහ නොවන්නේ දෙකමිකම බඩට යන්න එක මුමුවන් ගන්න එකැනමී ුදුරජාන් වහන්සේගේ කාලෙ හිටපුූ ඒ සමහර පිරිසයි අද කාලයේ සමහරන පිරිසතර වෙනසක් නැති මේක තමයි සංසාරය කියන්නේ. එක කියන්නේ අප අකීකරු විල්ලානය භාගතුන් වහන්සට මේ නිවන්දකින හදන්නේ එක ගොහොමදහන වෙන්නේ. එතිං බුදුරජන් වහන්සේ මිගසාලාව පාසිකාවට කියන්නේ ආනද හමුදුරුවොන්ට කියනවද ආනද හමුදුර වෙල්ලා භාගත වහන්සේගේ හනු මිසාලාලව පාසිකාවම ඇව කියලා බුදුරජන් වහන්සේ මිසාලාව පසිකාවගේ ප්‍රශ්නයට දින උත්තේ තමයි ආනන්ද මේ බාලවූ අවයක්ක් කෘත වූ මිගසාලා උපාසිකාව කෞුද පුරුස පුග්ගල පරෝ පරියඥානය තියෙන තතාගතයන් වහන්සේ කෞුද කියලා යන්නේ. පිහතුනි අද ගොඩක් දෙනකොට දෙන්න ති නොන්ව වගේ උත්තරයක් තමයි. නිවන් දකින්නන සිල්ග ඕෝනුමද කියලාහනවා. බුද්දු පූජාවත් තියන ඕනමද ඒක ගොහමද නිවන් දකිනෙ කියලාහනවා ඒක කියන්නේ තමන් නිවන්දකින ක්‍රමේ දන්නවගේ නියහන්නේ. එහෙම දන්නෝ වගේ ඉන්නයට තමයි පින්වතුනි භාගත වහන්සේගේ කරුණාව ලැබින් නඇත්ති. අර විධාපති කියල සූත්‍රයක දේශනාවක් කරනවා අපි මේක කල්නු කියලා තියෙනවා. ඔය මේ නාග සමාල කියලා හාමුදුරුව කෙනෙකුයි භාගතු වහන්සේ දවසක් පින්ඩපාතය වඩිනවා. එක ගමකට පින්ඩ පාතය වැඩලා ආයි නැවත එෙනකොට භාගතුන් වහන්සේ එක මාර්ගයකට ප්‍රවිශ්ත වෙනවා පන්සලට වඩින්න. දැන් නාගසමාල හාමුදුරුවෝ ඒවෙලාවේ බුදුරජාන් වහන්සේට පාරප් පෙන්නල කියන ස්වාමීණී මින්න මේ පාර බොහෝම ලගේ පන්සලට, අපි වාමිනි මේ අන්න හදර පාර ගඩක් දිගයි. අපි මේ පාරෙන්යමු. ඊට පසේදී බුදුරජන්හන්සගේෙන නෑගනාග සමල කමක්නේ මේ පාර දිගවනාට අපි මේ පාරෙන්යමු. ආයිමත් කියෙන වාමිණ ඔයි පාර දිගයි මේ පරබොහොම කෙටී ස්වාමීණ අපි මේ පාරෙන් යමු, ඔයි පාරෙන් ගියුදත් ගොඩාක් කළ යන්න වෙනවා. භාගිතහන්සිකෙන කමක් නෑනාග සමල ඔයි පාරි කෙටි වුණනාට අපි මේ දිග පාරයමු. දැන් නාගසමල හාමුදුුවට හිතන්නේ. මම කියනක බුදුරජන් වහන්සේ තේරන්න කියලා. නග සම හමුදුර මොකදනත කලේ බුදුරජන්හන්සේ පාතර සවරට්ික භාගත වහන්සිේ දීලා ස්වාමීහින ඔබහන්සේ දිපාරියන මම්මි ෙටිපාරරි න්නන් කියලා උන්වහන්සේ කෙටි පාරෙන්ගිය. භාගතනහන්සිේ දිගපාරයෙන් මධදතුරක් වැඩලා ගහක්මුලක වැඩ ඉන්නවා. නගසමහනාදුර කටිාය ගතුරක් එඇනකොට, හොරු පිරිසක්කිඉන්නවා මේ හොරු පිරිසව නාග සමල හමුදුර දක්කා. ැ හොු පරි යවුණ හාමුදුර දැංගිහිල්ලා අනිවාරෙන් ගමට කියයි මේ පාරි හොරු ඉන්නවා එහෙමුණු තද අපිට හොරකමක්කරගන්න වෙන්නේ. එනි සප හාමුතුරුවන්ට ගහමු කියලලා. අ හොු පිරි එකකතු වෙලා අර හාමුදුනගේ පාත්‍රයේ තල සිවරඉරල හිස්ස පැලෙනකං ගැහවා. ගහලා ආයිම තාපසතියවා ලේಪෙර ගත්තු හිಿසි දි ರ ක බුදුරජන් වහසර හමු වැඩඉන්නවා බුදුරජන් වහසේ ළඟටග හිල්ලා ග සමල මුදුර කියනවා ස්වා මිනිීමට ිහි පත්තියක්ක් වුණ. ලා භාගත වහන්සේ නාඟ සමල හාමුදුරට කියනවා නාග සමාල ඕක මම දන්න නිසා තම යොයිපාරියන් නිපා කියලකිවේ. ඉදිං පිංගතන අපිටත් අද වෙලා තිීනොයිටිකම තමයි. අදමි ගොඩාක් දෙනෙකුටමි මාර්ගය පටලෙවෙල තියනයකයි. මේ ඇස් පනාපිටම ඉදිරිියම තියෙනවා පැහැදිලි මාවත එහෙම තියාගෙන නොමගයනවා. ඇයිඒ දෘෂ්තිවලින් ඇස් දෙක වහගෙන. එරිසා පේන්නේ තමංගි තියෙන මාර්්‍යිං වෙහෙල්ල තියෙන්නේ. කට මේ භාග්‍යතු වහන්සගේ ධරම අවබෝධ වෙන්නේ. නාග සමල්ල හාමුදුරන්ට හිතනිමකදද මම කියනෙ එක බුදුරජන් වහසර තේර ඉන්න කියලා. එකනි භාග්‍යතු වහන්සක වඩා මන්ට තේරවා කියරණ හිතන්නේ එකයි කියන්නේ අදත් ගොඩාකයට තිෙනුන්වු අඩු පාඩුව. ඉතිං එහෙම තියෙන අයට පිින්වතුනි මේ භාග්‍යතු වහන්සගේ ධරමිය හරියට අවබෝධ වෙන්නේ. එනිසා භාග්‍යතු වහන්සේගේ සෑම බුද්ධ වච්චනයක් අප පින්වතුනි පිළි ගණඩෝඕ. භාගතු වහන්සේ යමක් කියන්නේ හේතුවක් සහිතව. දැන් අරක දවසක් එක හාමුදුරුවෝ කෙනෙකොට කණ අමාරුවක් හැදෙනවා. එති මේ හාමුදුරුවෝ බුදුරජන්න අහන්සේ ළඟ ටේෙනවා ඇල්ල කියන ස්වාමිනට විදරශනාව ඩන්බ කනනිවේදනාවක් තියෙනවා කියලා. තේවිලා විදි භාග්‍යතු වහන්සේ කියනවා මහන එනම් හවල් පාරි පිණි පිණිස වඩින්න. දැන් මේ හාමුදුරාවේ කණනිය අමාරෝට ප්‍රතිකරමයක්වාගැනනි භාග්‍යතු වහන්සේ පින්ඩ පාති වඩන පාර පින්නවා. දැන් අර නාග සමලා හාමුදුල්ලවගේ හාමුරුව කෙනෙකු නාන. දකරපනස්වාමන මංගාවවෙම මේ කන්‍යයාමාරට ප්‍රතිකරමයක්වාගෙන පිඩපාතියන්න පාරකවාග නමී කියලා. බලන්න මී භික්ෂුන්වහන්සේලා අතරතින වෙනස බලන්න. භාගෙවතුන්වහන්සේ කෙරහි කොයි තරම් ශ්‍රද්ධාවක් තියෙනවද කියලා අපි පින්හුතු මිනිමී කාරණාවෙන් හිතල බලන්න. උන්වහන්සේ භාගත වහන්සේෙන් හරස් ප්‍රශ්නහා හිටයනේ. මකද දන්නම බුදුරජාන් වහන්සේම අනරතයෙන් යමක් කියන්නේ නෑ. දියුණුවක් නොවෙන දෙයක් කියන්නේ නේ. ඒ අන්තෙම මේ පාරයේ වඩින්නකිවේ මගේ මේ වේදනාවට මොකක්හරේ දෙයක් තියෙන නිසා. එනිසා උන්වහන්සේ පාර පිඩ පාතිවැඩිය. ඉතිං යනකොට ඒ පාරේක මනුසේ කකුළ මස් වගයක් හදන වෙර එ තමන්ට ආහාරෙයට ගන්න හදපු කුළ මස් න්වහසේ පින්ද පාතිය වඩිනවදකළ පූජ කර. තින් ඒ කකුළ මස්ික බලඳපු ගමන් උන්නහන්සගේ කනේ වේදනාව සුවපත් වනාා. ඉතිං උන්නහන්සේ ඒ මොහොතෙම විදරශන වඩල්ල රහත් වනාා. කකුළුමස් පූජාර පුපාසකතුමා මරණයට පත්වෙලා දෙවුලොවි පුදුනා කක්කටකරස විමානවත්වය කළ සඳහන් කළ තිනවා අපි විමානවත්තු පාලි එතොට බලණ දෙන්න්නර උන්වහන්සේට ඒ අවස්ථාව ලැබුණ කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ව්චිනේයටි කීකරු වෙච්ච නිසා. ඉති එනිසා පින්හොතුන අපිත් අන්න ඒවිද්‍යයට මේ ශාසනය පිංහතුරි ප්‍රතිපදාවපුරන්න ඕන ඇයි මිහිම කලි ඇයි මිහිමූුණේ කියල නෙවී අපි විමසන් ඕන ැන් සමහරලාවට අහනවනි බුදුරජාණන් වහන්සේ අංගලිමාල කුමාරයයා මිනිස්සු නමස අනෝනමයක් මරණකං හිටියයි. ඊට කලින්ියන්න තිබුණනේ. එහෙම ප්‍රශ්න කරන්නේ. ඒකෙන් කියන්න මොකක්ද. ඊට කලින්ගියානං අංගුලිමමාල කුමාරේ ඊට කලින් බේරගන පුුවන්ම ගැෙන හිතෙන්නේ. එහෙම නෙව අහණඩ ඕන. තමන් දන්න ඇතිදේ දන්නහැ විදිට අහන්න ඕන. තැන් කෞද කිය කාඩද කියන්න පුළුවන්, ඊට කලින්ගයා නන් අගුලි මාල කුමාරේ බේරගන්න පුුවන් කිය. මිගසාල උපාසිකාවගේ උත්තරේ තමයි දෙන්න තියනෙන ගොඩක් දෙනෙකොට පුරුසපුග්ගල පරෝ පරිය ඥානය තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට වැටහෙන ප්‍රමාණය පින්හතුනි කොහොමද මේ වගේ මේ බාල පිරිසකට පින්හතුරි අවබෝධය වෙන්නේ. තේනිසා භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවක් අපට දේශනා කරන්නේ හේතුවක් ඇතුවර්. හේතු සහිතව තමයි භාග්‍යතු නහසැපට කාරණාවල් දක්වන්නේ. එක මංගර කිවේ එක කාරණාවකදී භාග්‍යතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මෙ නොදියවුණුවක් වෙන සිතුවිල්ල පවාහිතන එක බුදුුවෙන වෙලාවිම පින්හතුනි නසල තියෙන්නේ. බුදුුවෙන මොහොතෙම ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පින්හතිනි නසල තියෙන්නේ. ඉනිසවුන් වහන්සේගේ සිතුවිල්ලක්ව තිප දෙන්නේ නැහැ මේ කෙනෙකුට අනර්තියක් වෙන, කෙනෙකුට අයහපතක් වෙන. හෙනකුගේ නිවනට පුංචිහරි බාධාවක් වෙන සිතුවිල්ල අත්භාගතුන හසට පින්හතු හි ෙන්නේෙ නෑ. එනිසාමී කාරර්ණාවල් ආං ඒවිදියට අපේ පංවතුන් පිළිපදින්න. ඒ විදදියට පිළිගන්න. මොකද එතකොට තමයි අපිට නිවන්දකින්න සුදුස්සෙක් බවට පත්වෙන්නේ. අපි නිවන්දකින්න සුදුසෙක් බවට පත් පෙන් අන්නේ කාරණාවතුළින්. මොකද මේ බුද්ධ ශාසනය පින්හතුන බුදුන්සරණ යන්න ඇති ශ්‍රාවකයාට නිවන්දකින්න බෑ. බුදුන් සරණයන කෙනා තමයි මේසාාසනඉන්න කෙනා ඒ බුදුන් සරණයන ශාවකයා කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විශේෂය මදහනවා කෙන කාරණාව තිගන්නේ කාරණාව හිතට අරගෙන අපේ පිංවතුන් ඒ ප්‍රතිපදාව නිවැරදිවපුරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු යම් දහමක් තියෙනවනං ඒ සියලුම දහම් කොටස් නිවනටදාලයි එක තැනකින් හිතන්ඩිපා නිවන්දකින්න මොකද අරය. කිව්වාගේ උදාහරණෙද යම් කෙසි තැකට යන පාරවල් දෙකක් තියෙනවා එක පහරත් දිගයි අනිත් පාර කෙටී පුද්ගලයෝ දෙන්නෙක්කත ඉන්නවා පාරපෙන්න්නන්න. දෙන්නම පාරවල් දෙක හොඳින් දන්නවා කෙනෙක් දිගපාර පෙන්න්නනවා කෙනෙක් කෙටිපාර පෙන්න්නනවා දෙන්නගෙන් වැඩිපුර කරුණාව දිනෙන කාඩතිිකි ලැහෝතිින්? කෙටිපාර පෙන්න්නොපෙනාට තමයි වැඩිපුර කරුණාවතියෙන්නේ. එහනම් මේ ත්‍රිපිටකයේ ඇත්තුළේ තවත් කොටසක් තියෙනවනං මෙන්න මේ කොටස ඇතිනිවන්ද කියන කියල කවුර කියනවනං. ඉතින් බුදුරජාන් වහන්සේයි ඒ කොටසෙවිතරක් දේශනා කරන්න ඇැතුව මේ තරම් පොත් ගොඩක සග්‍රහ කරන්න පුළන්ද හමත් දේශනා කරේ කියලා කාටල් ප්‍රශ්නයක් අහන පුළුවන්නේ. එහෙම දේශනාකරප නිසානිය අද අපි මේ විඉදගෙන ගන්නේ එතකොට එහෙම කවුරහර කියනවනං ඉතිං ඒ කෙන භාග්‍යතු වහන්සටත් වඩාදන්නකිෙනි භාගතු වහන්සටත් වඩාකරුණාව තියෙනෙ කෙනෙක් කියලෙනෙ වැටහිෙන්නේ එහම නෙවී. භාග්‍යතු නහසට තමයි තියෙන්නේ අපි හැම දෙනාටම වඩා කරුණාවක්. ඒ කරුණාව විශේෂකොට දක්වන්න ඕන්නේෙ නිසා තමයි අපේ කරුණාව හඳුරණන්නේ මහා කරුණාව කියලා. මහා කරුණාවතිය නොත්තමේ කවදාවත් පින්හොතුන අපට සංසාරයේ අතරමංවෙෙන විදධට පාරවල් පින්නන්නේ. සංසාරයේ පංහතුන අපිට බොහෝකාලයක් දුක්විින්දින විදිර පාරවල් පින්නන්නේ. අපිව සංසාරයේ? විහෙස කරවන්න පුළුවන් අඩ්ඩුම විහෙස කරවීම තමයි මේ තියෙනෙ නිවන් දකින්න. භාග්‍යතුන් වහන්සේ කියලම තියෙනවා මහනිෙනිි මම කරන්න බැරි ටික දේශනා කර නෑ කියලා. වචිනින්ම කියල තියෙනවා. එහනං මික්කරන්න පුොළුවන් අත්‍යවශ්‍යම ටික තමයි බුදුරජන් වහන්සේ අපට මේ පණවල තියෙන්නේ. එනිසා, භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සෑම බුද්ධ වච්චිනයක්ම පින්වොතුනි වෙනස් කරගන්නේ නැත්තුව ඒක ඒ විද්‍යටම පිළිපදින්න. එකිනිකාගේ අදහස්වලට නෙවෙයි. අරකිෙනාව් ගත් මේ කෙනවාව්ගත්, උගතෙක් තමයි මේක කිේවේ මේ ප්‍රසිද්ධ හාමුදුරු තමයි මේක කිවවි කියර නෙවෙයි පිළිගන්න ඕන. පිළිගන්න ඕන, භාගතුනහස්සගේ ධර්මය තියෙනවනම් විිතරයි. තොට මහා සංගරත්නය පොදේ තම අපි සරණ යන්න ඕන. පුද්ගල වශයෙන් නෙවෙයි. අන්නේ විද්්‍යට හරයට තිසරණේ පිහිටියොතිෙන් පින්වතුනි අපේ පින්වතුන්. මේ සාසනයහි හිමිකාරේක්. මේ සාාසනයහි අයිතිකායෙක් වෙනවා. මේ සාසනයේ ඇතුළට ආපු කෙනෙක් වෙනවා. අන්න එහෙම සාසනීන්න කෙනාට තමයි පින්හතුනි මාරගඵල ලබන්න පොළවා තියනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හ සෑම කාරණාවක් කිරීම හිත යොමු කරගෙන අපේ පින්වතුන්. ඒ බුද්ධ වචනය ඒ විදිට පුරන්න පංවත් හැමදිනාටම මේ උතුම් සද්ධරම දේශනාව, පකාරවේවාගෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහෙමන අද දවසේදී මෙවතුම් සද්ධර්ම දේශනාව පවත්වල රැස්කරගත් උදාාර කොසලානි සංස ධර්මියන්ගේ බලයෙන් පිත් හැමදිනාටම ප්‍යාශිරුවාදයකරනවා, ධර්මශ්‍රාව කෝ බැහැම දෙනාටම මෙස් සියලු පින් අනුමෝදැන් වේවා විශේෂයෙන්ම නෙත්තාලිකාවේ සභාපතිතුමන්ට සාමන් අධිකාරතුමන්ට අපි විශේෂයෙන්ම පු ාන ෝදනා කරනවා එයගේ ම කාරය මඩ්ලිපින්වත් හැමදිනාට මත් අපි විශේෂ මාසිිරවාදය කරනවා. මොකදී ඇත්තූමීකරන්නේ මහා සාාසනික මෙහෙවරා. තමන්ගේ ගුවන් කාලය බොහෝ වානිජ ක්‍රමවේදවලලින් ධනයෝපයන්න පුළුවන් වෙලාවක් තියාගෙන. එහෙම අවස්ථාවක් තියාගෙන ශ්‍රාවකවෙච් චඔබට ධර්මය සන්නවේදනය කරන්න මේ පෑක පමණ ගුවන් කාලයක් වෙන් කරන්නේ. ඔබට අරථ සහිතව ඔබගේ ජීවිතය මිලොබ ජීවිතය පරලොව ජීවිතය වෙනස් කරගණ්ඩ කුසල් දහම් වඩන්න ඒමාවතක් පෙන්න්නන්න. තිඟෙයයි මෙකෙ අරමුණ නැත්තැම්ම මෙවැනි ගුවන් කාලයක් වානිජ දේවල්වට භාවිතා කරන්න බොහෝ ධනය උපයන්න පුළුවන් නමුත් එහෙමන් ොකර මේ කාලය මේ වෙලාව වෙන් කරන්නේ ධර්මය වෙනුවෙන් ඔබට ඒ අරථවත් ධර්මයක් දේශනා කරවඩ. තිනිසා අපිී ඇත්තන්ට විශේෂයම කුණඥානමෝදනා කරනවා ඒ හැමදිනාටම මේ සියලු ධර්මියන්ගේෙන් රැස්කරගත්තු හැම පිනක්ම අඩුවක්නැතු අනුමෝදන් වේවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාාවය ලැබේවා බොහෝ දෙනෙකුට ලක්ෂ සං්‍යාත ශ්‍රාවක පිරිසකට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කරන් අවස්ථාව සලසා දෙනමාසීම ඒ හැමදිනාටමක් නිවන් දකිනකම්ම ඉතාම පහසුවෙන් ධර්මාවබෝධය කරගන්නට පිුපකාරවේවා එවගේම රැස්කරගතු සියලු පින් බලින් ඔබ පැහැමදිනාටමත් කෙටිම කාල්ලයකින් පහසුමාකාරෙෙන් සුක සහගත ප්‍රතිපදවිින්. උතුම් චතුරාර් සත්‍ය ධර්මයියාව බෝධ කරගන්නට මේ උදාර කුසලා නිසංස ධර්මය පාර්මී ධර්මයක්ම වේවායි සාධූ 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිකා, த ditව சிරරකන්තු சமா සබුද්ධ සාසනங சிරරකන්තු சம்மா සබුදධ දේசනங சிරන්රකතු சம்மா සබුද්ධ සාාවක.